මෙහෙම ඇහුවම ඔයා බලයි මට පිස්සුද කියලා. අම්මා තාත්තා අමතක කරන මිනිහෙක් ඉන්නවද කියලා ඔයා මගෙන් අහයි. ඔව් ඒක ඇත්ත. අම්මවයි තාත්තවයි අමතක වෙන්නේ කොහොමද? අම්මට තාත්තට ආදරය කරන කොල්ලෙක්ට කෙල්ලෙක්ට. හරි මං පිළිගන්නම්. ඔයාට අම්මව තාත්තව මතකයි. ඒ වගේම ඒ දෙන්නට ඔයා ගොඩාක් ආදරෙයි. ඒත් ඒ ආදරේ ඔයා ඔයාගේ අම්මට තාත්තට පෙන්නනවද? ඔයා එයාලට පණ වගේ ආදරෙයි කියලා එයාලා දන්නවද? ඔයා කියයි ඔව් කියලා. ඒත් මං කියනවා ඒක එහෙම නෑ කියලා. ඔයා එකඟ වෙන්නේ නැති වෙයි. කමක් නෑ. එන්න මං ඔප්පු කරලම මේක පෙන්නන්නම්. ඔයා ඔයාගේ අම්මට තාත්තට අන්තිමට දන ගහලා වැන්දේ කවද්ද? ඔයා ඒ දෙන්නට අමේ මං වාට ගොඩාක් ආදරේ. තාත්තේ මං වාට ගොඩාක් ආදරේ කියලා. අවසානට කිව්වේ කවද්ද? ඔයාට හිතේ එහෙම දේවල් නොකරට ඒ දෙන්නට කොයි තරම්නම් ආදරේද කියලා. අනිත් දේ තමයි තරුණ වයසින් ඔයාට අම්මට තාත්තට ආදරේ කියන එක පොඩි බොළඳ වැඩක් වගේ දැනෙන්න පුළුවන්. නෑ මචං. ඒක බොළඳ වැඩක් නෙමෙයි. ඒ වගේම ඔයා ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක්. මොකද දන්නවද මං එහෙම කියන්නේ? මේ කතාව අහන ඔයාගේ වයස අඩුම තරමේ අවුරුදු 20කට වැඩි ඇති. ඒ කියන්නේ ඔයාගේ අම්මට තාත්තට වයස අවුරුදු 50කට ආසන්න හෝ ඊට වැඩි ඇති. අපි අකමැති වුණත් පිළිගන්නම සිද්ධ වෙන දෙයක් තමයි ඒ අය දැන් ගෙවන්නේ එයාලගේ ජීවිතේ අන්තිම කාල පරිච්ඡේදය. මං එහෙම කියන එක ටිකක් විතර වැරද්දක් වගේ දැනුණාට මේ කාලේ හැටියට අවුරුදු 50ක් කියලා කියන්නේ ලොකු වයසක් කියලා ඔයා හොඳටම දන්නවා. එහෙනම් අපි ඇත්ත තේරුම් අරගෙන අපිට කරන්න පුළුවන් මොනවද කියලා හිතලා බලමු. සමහර වෙලාවට වා රාජකාරී කරන වෙලාවක අම්මගෙන් තාත්තගෙන් එන ෆෝන් කෝල් එකකට ආන්සර් නොකරනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක තප්පරයකට ආන්සර් කරලා අනේ අම්මේ ලොකු වැඩකම පස්ස ගන්නම් කියලා කියනව වෙන්න ඇති. මං කියන්නම් පොඩි කතාවක්. මේක මගේ හොඳම යාළුවෙක්ට සිද්ධ වුණු කතාවක්. මේ සිදුවීම වෙද්දි මං කියන යාළුවා ජොබ් එකකට ආව අලුත. ඉතින් වැඩ පොඩ්ඩක් වැඩි. එක දවසක් යාට අම්මගෙන් කෝල් එකක් ආවා. ඒත් එයා ඒක කට් කරා. තව විනාඩි 5කින් විතර තවත් කෝල් එකක් ආවා. ඒ පාර ෆෝන් එක ආන්සර් කරපු මගේ යාළුවාගේ උත්තරේ උනේ අනේ අම්මේ හදිසියක්ද? මං තව ටිකකින් ගන්නද කියන එක. අම්මා කියලා තිබුණේ හරි මම මේ නිකමට කතා කරලා බැලුවේ කියලා. ෆෝන් එක කට් කරපු මගේ යාළුවා කිව්වේ අනේ මන්ද මචං වැඩ කරන අස්සමනේ අම්මත් කතා කරන්න කියලා. මටත් හිතුනේ මගේ යාළුවා කිව්ව දෙම තමයි. ඒත් පස්සේ කතාව ගොඩාක් වෙනස් වුණා. වැඩත් එක්ක හවස වෙනකම්ම අම්මට කතා කරන්න යාළුවාට බැරි වුණා. හවස මගේ යාළුවාට යන්න සිද්ධ වුණේ අම්මගේ මලගෙදරට. පපුවේ දැනෙන්න ගත්ත අමාරුවත් එක්ක ඒ දේ කියන්න ගත්ත රාජකාරී වලට කරදරයක් වෙන බව දැනුණු හින්දා ඒ අම්මා තමන්ගේ වේදනාව දරාගෙන ආයෙමත් කෝල් එකක් එනකල්ම බලාගෙන ඉඳලා මෙරිළම යන්න ගියේ. මේ ලෝකෙ එහෙමයි මචං. සර්ව සාධාරණ ලෝකෙක නෙමෙයි අපි ජීවත් වෙන්නේ. මේ මොහොතේ කරන්න ඕනේ දේ මේ වෙලාවෙම කරන්න ඕනේ. ආයි කවදාවත් නෑ. අම්මගෙන් තාත්තගෙන් එන කෝල් එකකට ආන්සර් කරන්නේ නැතුව ඉන්න එපා. ටිකකට ආන්සර් කරලා අහන්න මොකද්ද හේතුව කියලා. අම්මට තාත්තට පුංචිම හරි ලැඩක් තියෙනවා නම් එක්කන් යන්න හොඳ ડોක්ටර් කෙනෙක් ගාවට. අම්මගෙන් තාත්තගෙන් ඇහුවොත් නම් කියයි නෑ මේ පොඩි පපුවේ කැක්කුමක් කියලා. ඒත් තේරුම් ගන්න. එයාල එහෙම කියන්නේ ඔයාට කරදරයක් නොකරන්න මිසක පපුවේ කැක්කුම පුංචි හින්දා නෙමෙයි කියන එක. අද ඉඳන් වෙනදට වැඩියෙන් ඒ දෙන්න ගැන හොයන්න. අතරින් පතර ඒ දෙන්න යන්න කැමති තැනකට එක්කගෙන යන්න. කියවන්න කැමති විදිහේ පොතක් පතක් තියෙනවා නම් එයාලට ගිහින් දෙන්න. ඒ අයගේ උපන්දින දවස්වලට පුංචිම පුංචි පුදුම කිරීමක් කරන්න. ඔයාට මතකද? පුංචි කාලේ තාත්තා ගෙනල්ලා දුන්නු සෙල්ලම් බඩුවක් දැකලා පුදුම වුණු අපිට ඒ සතුට දරා ගන්නත් බැරි වුණා. ඉතින් අපි වගේම අම්මලා තාත්තලා කැමති මචං ඒ විදිහ අත්දැකීමක් විඳින්න. කවදා හරි දවසක අම්මා තාත්තා අපෙන් යන්නම ගිය කාලෙක ඔයාට එක තප්පරයකට හරි හිතුනොත් මට මගේ අම්මා තාත්තට මීට වැඩිය සලකන්න තිබුණා කියලා ආයේ මැරෙන කල්ම ඒ හිත වේදනාව ඔයාගේ හිතෙන් ඈත් වෙලා යන්නේ නැති වෙයි මචං. එහෙනම් අපි මේ කතාව මෙතනින් නවත්ත ගමු. මේ වීඩියෝ එක හිතට දැනුණා නම් කරන්නේ කොයිතරම් වැදගත් හදිසි වැඩක් වුණත් මොහොතකට නවත්තන්න. ගන්න ඔයාගේ ෆෝන් එක අතට. අරගන්න අම්මට හරි තාත්තට හරි කෝල් එකක්. අහන්න යාලගෙන් කොහමද හොඳින් ඉන්නවද කියලා. කතා කරන්න අලුත් විස්තර ගැන. පරිස්සමෙන් ඉන්න කියලා ෆෝන් එක තියන්න. ඔයා හැම කරා නම් මේ වීඩියෝවට ඒ බව කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. තවත් අම්මව තාත්තව දන්නේම නැතුව මගහැරුණු කෙනෙකුට මේ පණිවිඩය ෂෙයා කරන්න. අපි මගහැරුණු තැන්වලට ආදරය හොයාගන්න පාර කියන ගොසිප් කිං.